මම බත් එක දිගේ ඇරියා. කට්ටියම ඒකට වට වුණා. අමිල කීයටද මචන් ඩිබේට් එක පටන් ගන්නේ? අමිලයා ස්කූල් ටයි එක හදනවා. දෙක අමාරට බං. ඊට කලින් තව එක පාරක් ප්‍රැක්ටිස් කරන්නත් ඕනේ. අපි හතර පස් දෙනාම බත් එක කන්න පටන් ගත්තා. අමිල උඹ වැඩි බිත්තර කන්න එපා. එතකොට සෙම හිර වෙලා කතා කරන්න බැරි වෙයි. ඒ හින්දා ඔය බිත්තර කෑල්ල මට තියලා උඹ ඔය එළවලු එක කපා. කොටා එද්ද එන්න හදන්නේ නම් අමුතුම කතන්දරයකට. කතා නොකලත් කමක් නෑ, බඩ පිරෙන්න කන්න ඕනේ. ඕකනේ බං රටට හෙන ගහලා තියෙන්නේ. තමාට පෙර රට නෙමෙයි කෑම. අමිල කොටා දිහාට හැරිලා මහා කිණ්ඩිම කිණ්ඩි බැල්මක් දැම්මා. දවල්ද? කොටයි මායි බින්දුයි හෝල් එකේ යහ කෙළවරේම තිබුණු සීට් වල වාඩි වුණා. මුලින්ම කතා කරන්න පටන් ගත්තේ අනිත් පැත්තෙන් ආපු කෙල්ලෙක්. ඒකේ කට නිකන් කටර් එකක් වගේ. ඕනෙම කෙල්ලෙක් බෑ නොකිය කරන එකම වැඩි ඕක විතරයිනේ බං. නිකන් හිටියත් කතකච්චේ දාන එකේ මේ වගේ එකකටවත් එන එක හොඳා. කොටා අනිත් පැත්තට හැරුණා. අපි ඉස්කෝලේ කොල්ලෝ එක පැත්තක. එහෙන් ආපු කෙල්ලෝ අනිත් පැත්තේ. ඒ වුණාට මේ පැත්තේ ඉන්න අපේ එවුන්ගේ හිත නම් ඒ පැත්. විවාදේ පටන් අරගෙන ටික වෙලාවකට පස්සේ තවත් යුනිෆෝම් ඇඳගත්තු ගර්ල්ස්ලා ටිකකුයි පාට ඇඳුම් ඇඳගත්තු හතර පහ දෙනෙකුයි හෝල් එකේ අනිත් පැත්තේ දොරෙන් ඇවිත් ඉඳගත්තා. මම ඒ පැත්ත දිහා බලන්නේ නැතුව හිටියේ අමිලයා කතා කරන්න පටන් ගත්ත හින්දා. වැඩි වෙලාවක් ගියේ නෑ බින්දු මගේ අතට ඇන්න. ඇයි බං? අර බලපන් කවුද ඇවිත් ඉන්නේ කියලා. මම හැරුණා ඒ පැත්තට. අරුණියක් කනේද? ඔව් බං, එයා මොනවද මෙහි කරන්නේ? ඩිබේට් එක තියෙන එයාගේ ස්කෝලේ එක්කත් නෙමෙයිනේ. පොඩ්ඩක් හිටපන්කෝ, ඩිබේට් එක ඉවර වෙනකන්. ඊට පස්සේ කතා කරමු. අරුණියක් මොන එකකට ආවද කියලා මට හිතා ගන්නවත් බෑ. එකපාරටම අරුණියක් අපේ පැත්ත දිහා බැලුවා. එයා මාව දැක්කා. අපි දෙන්නම හිනා වුණා. මුලින්ම ඇස් දෙකෙන් 3:45 විතර වෙනකොට විවාදේ ඉවර වුණා. බින්දුයි මායි ඉක්මනට හෝල් එකෙන් එළියට ඇවිත් පාර ළඟට ආවා. ඒකම වගේ අරුණියක්වත් යාළුවෝ ටිකත් එක්ක අපි ඉන්න තැනට ඇවිදගෙන එනවා මම දැක්කා. මොකද මේ අනුන්ගේ ඉස්කෝලේ අසිරින් ගන්නෙ? ඇයි තහනම්ද? අරුණියක්ව හිනා වේගෙන මගේ ළඟට ආවා. මගේ යාළුවෙක් කතා කළා ඩිබේට් එකේ. ඒක බලන්නයි ආවේ. දැන් ගෙදරද යන්නේ? ඔව් යමුද? මම බින්දු දිහා බැලුවා. මාලින්ද උඹ ඵලයන්, මම අමිලයාත් එක්ක එන්නම්. ඌයි කොටයි දෙන්නත් තව ටිකකින් එයි. අපි දෙන්න පාරෙන් එහා පැත්තට ආවා. අරුණියක්කගේ යාළුවෝ ටික එතනම නැවතුණා බස් එකේ නගින්න. ටවුන් හෝල් ගින් 138ක නගිමු නේද? හා. අපි දෙන්න විහාර මහදේවි එක ගාව හෝල් ටිකට ළඟට එනකන් කතා කළේ නෑ. අඳුරන්නේ නැති නානාදුන දෙන්නෙක් වගේ. ඊයේ බින්දුටයි මටයි සමන් අයිය හම්බ වුණා. එයා අපි දෙන්නව නුගෝගෙඩෙන් ඩ්‍රොප් කළා. නිහෙඩ බව බින්දලා මම කතාව පටන් ගත්තා. මම දන්නවා, මං අහගෙන එයා ඊයේ අපේ අම්මට ඕක කියනවා. එයා ඔලු උස්සන්නේවත් නැතුව කිව්වා. ඔයා මොකද හිතන්නේ සමන් අයියා ගැන? හොඳයි වගේ. ඒත් එක දවසක් යනකම් කතා කරලා මිනිහෙක් ගැන චරිත සහතික දෙන්න මට බෑ. මම ඇත්තම කිව්වා. අරුණියක්ක ඔලු ඉස්සුවා. ඒ ඇස් දෙකේ කඳුළු බින්දු දෙකක් එළියට එන්න පොපියනවා. මහා වැස්සකට කලින් අඳුරුණු අහස වගේ. ඒ මූණත් අඳුරු වෙලා. ඇයි යා අඬන්න හදන්නේ? මගේ අතින් වැරදි මුගවත් කියවුණාද අරුණියක්කට? අනේ සෝරි, මම හිතලා නෙමෙයි කිව්වේ. මම එහෙම කිව්වේ මට එයා ගැන ඇත්තටම දුක හිතුණු හින්දා. නෑ, ඔයා නොදන්න ගොඩක් දේවල් මෙතන තියෙනවා. ඒ සමහර දේවල් අක්ක දන්නවා. ඒත් ඔක්කොම දේවල් එයාවත් දන්නේ නෑ. මම අහගෙන හිටියා. ඇහිපිය හෙලන්නේ නැතුව. මේක පුංචි කතාවක් නෙමෙයි. මේ විදියට බස් හෝල්ට් එකක ඉඳගෙන කියන්න පුළුවන් එකකුත් නෙමෙයි. අපි කොහාට හරි ගිහින් නිස්කලංකේ කතා කරමුද? ඔයාට පරක්කු වෙන්නේ නැත්නම්. අරුණියක මොහොතක් මගේ දිහා බලාගෙන හිටියා. යමු. අපි දෙන්න කතාබහක් නැතුව ලයිබ්‍රරි එක පැත්තට ඇවිදගෙන ආවා. කොහොම වුණත් පුස්තකාලේ නම් අපිට නිවිසෙනසිල්ලේ කතාබහ කරන්න වෙන්නේ නැහැ. පාක් එකට යන්නත් බෑ. ඒක අපි දෙන්නටම හොඳ නෑ. කොහේ යන්නද කියලා මට හිතා ගන්නවත් බෑ. අරුණියක්ක එව්වෙත් නෑ අපි කොහෙද යන්නේ කියලා. ධර්මපාල මාවතේ ගිනියෙන් වෙච්ච පොළොව පවා සීතල වුණා ඒ වෙලාවේ. හතර අතේ දඟ කරන මගේ හිතේ රස නිවන්නේ ඒ හීතලට බෑ.
අපේ කාලේ ගොඩක් කෙල්ලෝ කොල්ලෝ වගේම අපි දෙන්නත් කතාවක් නැතුව යන්නේ කොහෙද කියලා දන්නේ නැතුව රත්තුණු ගෙන්දගම් පොළවේ ඇවිද්දා. ලයිබ්‍රිය ළඟ වංගුවේදී මොන හේතුවක් හින්දාද මන්දා කහිර ළඟ මම නැවතුණා. අරුණියක්කන් නැවතිලා මගේ මූණ දිහා බැලුවා. කතා කළේ අපේ ඇස් විතරයි. දිව ගොළු වෙලා. අපි පාර පනිද්දී පාරේ අනිත් පැත්තේ ආපු කාර් එක ඇඟ ළඟින්ම ගියේ හින්දා මම එකපාරටම පස්සට වුණා. අරුණියක්කත් බය වෙලා වගේ මගේ අත අල්ලගත්තා. හිත ගැහෙනව හොඳට ඕම. බැරි විලාවත් අපේ අක්කගේ යාළුවෙක් එහෙම දැක්කොත්. ඒ සිතුවිල්ල තිබුණේ මොහොතකට විතරයි. අපි දෙන්න හුණු පිටිය හරස් පාර පහු කරලා ගංගාරාමේ පැත්තට එනකම යා මගේ අත අතෑරියේ නෑ. මම මගේ අතින් අරුණියක්කගේ අත අල්ලගෙන ඇඟිලි විහි දෙව්වා. ඒ ඇඟිලි අතරට. අපේ ඇඟිලි තුඩු මිරිකුණා එකටම. ලෝකෙම ආවත් කඩන්න බැරි තරම් හයියක් ඒ බැම්මේ තියෙන්නේ නැති. මම අරුණියක්කගේ මූණ දිහා බැලුවා. එයා තාමත් ඔලුව පහත් කරගෙන. කොහෙදෝ ඉඳගෙන ආපු දඟකාර කුලන් රැල්ලක් එයාගේ කෙස් රොදක් අවුල් කළා. සුදු ස්කූල් යුනිෆෝම් එකකුත් ඇඳගෙන මගේම අක්කගේ යාළුවෙගේ අතින් අල්ලගෙන මේ ක්‍රොන්කීට් කාන්තාරේ ඇවිදින එක වැරද්දක් කියලා අපි දෙන්නටම හිතුනේ නෑ. අපේ හිත නැවතිලා තිබුණේ ඊට ගොඩාක් එහායින්. පාට පාට බබලන තරු අතරේ දුව පනිමින් ගංගාරාමේ එහා පැත්තේ බේරේ වැවයිනේ ගස් ඇවිලා තියෙන පුංචි තනකොළ තීරුවට ඇතුළුන මම ගහකට හේත්තුණා. හිත අමුතුම හැඟීම් දහස් ගණනකින් මිරිගෙන මොහොතේ මම පොත් ටික ගහේ අත්තක රඳවලා අරුණියක්කගේ අත් දෙකම තදින්ම අල්ලගත්තා. ඒ පුංචි අත් දෙක රිදුනද මන්දා. කාස්ට් එක අවුවේ පිච්චි පිච්චි ආපු අපි දෙන්නගේ කෙහෙ රැලි අවුල් කරගෙන හුලන් රැල්ලක් පා වුණා. මගේ හිතත් ඒ වගේ හුලන් රැල්ලක පා කරලා අරින්න පුළුවන් නම්. ඉතින් එහෙම කියලා මම අරුණාක්කගේ මූණට එබුණා. අවුවට රත් වෙලා තිබුණ කම්මුල් පොඩි සීතල කරගෙන කඳුළු බින්දු දෙකක් ඒ මූණ දිගේ කලාගෙන යනවා මම දැක්කේ එතකොටයි. කඳුළු දෙපේලියක් හිත හීතල කරගෙන ගලනවා.